ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා ලුක්තුමාගේ සුදෝස විශේෂයෙන් ඔබට ආගත් කුඩසකි ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා තවද නෝවාගේ දවස්වලදී වූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලදීද වන්නේය නෝවා නැවට පිවිසුණු දිනය දක්වා මිනිස්සු කමින් බොමින් අවාහ විවාහ වෙමින් කල්ය වූහ එවිට ජලගැල්ම පැමිණ ඔවුන් සියල්ලන් විනාශ කර දැමීමය ලොත්ගේ දවසේදී එසේම විය ඔහු කමින් බොමින් වෙළඳාම් කරමින් වවමින් ගෙවල් සාදමින් කල්ය වූහ එහෙත් ලොත් සුදුම්හි සිට නික්ම ගියදා අහසින් ගිනි සහ ගෙන්දගම් වැසි වැස සියල්ලන් විනාශ කර දැමීය මනුෂ්‍ය පුත්‍රයාණන් ප්‍රකාශ වන දිනේදීද ඒ අයුරින්ම වන්නේය ඒ දවසේ පියස්ස මත සිටින්නා ගෙයි තිබෙන තම බඩු බාහිරාදිය ගෙනයනු පිණිස බිමට නොබසීවා එසේම කෙතේ සිටින්නා පෙරලා නොවේවා ලොත්ගේ භාර්යාව සිහි කරන්න සිය ජීවිතේ රැකගන්නට සොයන්නා එහි නැතිකර ගන්නේය සිය ජීවිතේ නැතිකර ගන්නා ඒ රැකගන්නේය මෙය ඔබට කියමි ඒ රැයේ මනුෂ්‍යයන් දෙදෙනෙක් එක යහනක සිටිති එක්කෙනෙක් ගනු ලබන්නේය අනෙකා හැර දමනු ලබන්නේය ස්ත්‍රීහුන් දෙදෙනෙක් එකට ධාන්‍ය අඹරමින් සිටිති එක් තැනැත්තියක් ගනු ලබන්නේය අනිත් තැනැත්තිය හැර දමනු ලබන්නේය මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිති එක්කෙනෙක් ගනු ලබන්නේය අනෙකා හැර දමනු ලබන්නේය එවිට ඔහු උත්තර දෙමින් ස්වාමිනි ඒ කොතන්හි දැයි උන්වහන්සේ ඇසූහ උන්වහන්සේගෙන් ඇසූහ උන්වහන්සේ උත්තර දෙමින් මලකුණ කොතනද ගිජි ලිහිණියෝ එතන රැස් වෙති වදාළ සේක ප්‍රේමේ සුභාරංචේ නම් මෙසේය ක්‍රිස්තුනි උන්වහන්සේට ප්‍රශංසා වේවා වදිවන්න මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දරු දැරියනි ජීවිතේ අපිට ඉගෙන ගන්න මූලිකවම තියෙන හොඳම පාසල තමයි අපේ ගේ අපේ ගෙදරින් ඉගෙන ගත්තේ නැත්නම් අපිට ඉගෙන ගන්න තැනක් නැහැ සමහර වෙලාවට අපේ ගෙවල්වල තියෙන පසුබිම පරිසරය වටපිටාව මේ උක්කුබ බලපුවාම අපිට හිතෙන්න පුළුවන් මේකෙන් මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. සමහර වෙලාවට ඒ අම්මා තාත්තා හැසිරෙන විදියට අපි මොනවද ඉගෙන ගන්න තියෙන්නේ. මේ හැම චරිතයක්ම ජීවත් වෙන දේව තුළ සිතන්නා විදිය තුළ අපිට ඉගෙන ගන්න කරුණු කාරණා තියෙනවා මේ තාත්තිපති. එතකොට දැන් අපි ජීවිතේ ලොක් කරගත්තොත් අපේ මනස ලොක් කරගත්තොත් අපේ සිත ලොක් කරගත්තොත් අපේ ආත්මය ලොක් කරගත්තොත් වේදනාත්මක මතකයන් වලින් ඊට පස්සේ අපිට කිසිම දෙයක් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි අපිට ග්‍රහණය කරගන්න බැරුව යනවා උකහා ගන්න බැරුව යනවා වටහා ගන්න බැරුව යනවා තීරුම් ගන්න බැරුව යනවා අවබෝධ කරගන්න බැරුව යනවා එතනින් එහාට තියෙන්නේ ඉමෝෂන්ස් විතරක් තියාගෙන එක්කෝ අඬාවි එක්කෝ තරහයාවි එක්කෝ කේන්තිය පිට කරාවි මොකද දන්නේම නැතුව මගේ හැසිරීම නිසා මට ඒ සිටුවේෂන් එක ඒ තියෙන පසුබිම ඒක ඇතුලේ තියෙන යථාර්ථය තීරුම් ගන්න බැරුව යනවා එනිසා ඔබ කවදා හරි ඔබේ මහත්යව තීරුම් ගන්න ඕන නම් ඒ මහත්යගේ ජීවිතයේ ඇතුලේ තියෙන යථාර්ථයයි තීරුම් ගන්නට ඕනේ මහත්යගේ වටපිටාව නෙමේ තීරුම් ගන්නට ඕනේ මෙයාගේ ජීවිතයේ භාර්යාවගේ ජීවිතයේ මෙහෙමයි හස්බන්ඩ්ගේ ජීවිතයේ මෙහෙමයි ලොකු පුතා මෙහෙමයි පොඩි පුතා මෙහෙමයි පොඩි දුව මෙහෙමයි ලොකු දුව මෙහෙමයි දැන් මේ වෙනස අපිට තීරුම් ගන්න බැරුව ගියොත් අපේ ජීවිතවල හැම වෙලාවෙම මොකද කරන්නේ අපි ඊයේ දවස අදට ඉල්ලගෙන ඉන්නවා පෙරේදා දවස අද ඉල්ලමින් ඉන්නවා අපි ඉල්ලනවා නේ අවුරුදු 10කට ඉස්සරවා කොච්චර හොඳයිද ඒක මට දෙන්න කියලා අපි අත්දැකීම් ඉල්ලන අය මම මතකයි දවසක මම ඉස්සරත් ඔබට කියලා තියෙනවා පූජකෙක් වශයෙන්
නේ අපිත් ඉල්ලනවා සමහර වෙලාවට දන්නේම නැතුව අත්දැකීම්. දවසක් යාඥා කරමින් ඉන්නකොට ඒ යාඥාව තුළ දැනිච්ච දේ තමයි මේ ෆ්‍රේග්‍රන්ස් එකක් සුවඳක්. ජස්මින් කියන ඒ සුවඳ තමයි එන්නේ. So I was so happy. මම හරිම සන්තෝෂ වුණා. නියමයිනේ. හරිම ලස්සන සුවඳක් එනවනේ දැන් ඇතුළට. නේ. ඉතින් මම දන්නවා මාගාව ජස්මින් perfume එකක් නැහැ. ඒ වගේ perfume එකක් නැහැ. වැටෙන්න තැනකුත් නැහැ. එහෙම ගහන්න තැනක් කෙනෙකුත් නැහැ. හැබැයි කාමරය ඇතුලේ මේ ලুকু ජස්මින් සුවඳක් හරීම කන මේ නහයට අමාරු නැති මේ දරා ගන්න පුළුවන් හරීම soothing atmosphere එකක් create වුණා. ඉතින් මං චුට්ටක් වෙලා යනකොට මං තීරුම් ගත්තා ස්වාමින් වහන්සේ වෙන්නේ නැති මේක දුන්නේ. ස්වාමින් වහන්සේ දුන්න fragrance එකක් වෙන්නේ නැති මේ මොහොතේ යාඥා කරද්දි කියලා. දැන් මේක ඉවරයි රෑ ඉවරයිනේ කතන්දරේ. ආයේ උදේ නැගිට්ටා. උදේ නැගිට්ටට පස්සේ මොකද කරේ? යාඥා කරන් දීපිතව සාන්ත කුරුසේ දැම්මා. දාලා ඉවරලා glory be to the father and to the son and to the holy spirit කියලා දාගන්නකොට දැන් මම දන්නේම නැතුව ගල උරල බලනවා. ඇයි දැන් මට සුවඳ එන්නේ නැහනේ? ඊයේ රෑ ආපු සුවඳ කෝ? දැන් මම යාඥා කරනකොට එහෙනම් සුවඳක් එන්න ඕනේ. දැන් යාඥා කරනකොට සුවඳ එන්නේ නැහැ. එතකොට මං දෙපාරක් ඉරුවා තුන් පාරක් ඉරුවා වටේ බැලුවා ආයෙත් අද්දෙක උස්සගෙන ප්‍රශංසා වේවා ස්වාමිනී ඒ සුවඳට ස්තුතියි ස්වාමිනී ඒ සුවඳ මට දැන් දැනෙන්නට යනවා හැඟෙන්නට යනවා ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ඔක්කොම ගියදිත් නැහැ. ස්වාමිනා සේ ලස්සන දෙයක් කියලා දුන්නා. පුතේ මං ඔයාට ඊ අත්දැකීමක් දුන්නා. ඔබ අත්දැකීම පැත්තකට දාන්නේ නැතුව ඔබ මාව පැත්තකට දාලා ඔබ අත්දැකීම අදත් හොයනවා. අපේ ජීවිතවල එහෙම තමයි. අපි මේ මොහොත වෙනකොට අපේ ජීවිතයේ සිදුවිච්ච නරකක් වෙන්න පුළුවන් හොඳක් වෙන්න පුළුවන් ඒක තමයි අපි හොයාගෙන හැම වෙලාවෙම යන්නේ යන්නේ. ඒ නිසා ඔබ ස්වාමි පුරුෂයද කිව්වොත් ඔයා මාස දෙකක ඉස්සර කොච්චර හොඳ කෙනෙක්ද? අද බලන්නක ඔයා ඉන්න විදිය. එයාව ගේන්නට යනවා මාස දෙකේ හිටපු කෙනාව ඉස්සර හිටපු කෙනාව අද ගෙනල්ලා කියනවා අදත් දැනුත් ඔයා ඒ විදියටම හැසිරෙන්න. එහෙම හැසිරෙන්න බෑනේ අම්මේ. එහෙම හැසිරෙන්න බෑනේ තාත්තේ. එහෙම හැසිරෙන්න බෑනේ පුතේ දුවේ. නේ අපේ ඇටලේ මස් වලින් හැදිච්ච නිසා අපේ මෙටබොලිකල් සිස්ටම්ස් වෙනස් වෙන නිසා අපේ ජානමය ශක්තියින් වෙනස් නිසා අපේ ශෛල වෙනස් වෙන නිසා අපේ සිතුවිලි වෙනස් වෙන නිසා අපේ වටපිටාවට අපි ඇඩ්ජස්ට් වෙන විදිය වෙනස් නිසා හැම තප්පරයකම හැම මොහොතකදීම අපි අලුත් කෙනෙක් විදියට තමයි ඉපදිලා ඉන්නේ. ඉතින් gedara මේ වයිෆ් gedara උයනවා නම් හස්බන්ඩ් රස්සාවට ගියා නම් උදේ කතා බහ කරපු දේවල් සිතපු දේවල් ඔක්කොම අර මහත්තයා ගෙදරට එනකොට එකක්වත් නැහැ. එතකොට කියන්න පුළුවන් වඩ පිස්සුදනේ. කෝ උදේ හිටපු කෙනා? කෝ හැන්දෑවේ හිටපු කෙනා? කෝ රෑ හිටපු කෙනා? එයාව හම්බෙන්නේ නැහැ. මොකද මේ සිත වෙනස් වෙන නිසා. මේ සිත වෙනස් වෙන්න ඉඩ දෙන නිසා. සිත වෙනස් වුණේ නැත්තම් කාර්ය ඔබට මට පිස්සු හැදේවි. සිත වෙනස් වෙලා නැහැ. තනේ හැටියට මේ මොහොතේ වෙනස් වෙලා නැහැ. මේ මොහොතේ මේ මොහොතේදී ඇඩ්ජස්ට් වෙන්නේ නැහැ. මේ ෆ්ලෙක්සිබිලිටි එක නැහැ. එහෙම වුණ ගම මොකද වෙන්නේ? එක්කෝ අතීතයේ තුල ඔහි බලාගෙන ඉඳීවි. මොකද යා අතීතයේ තුල විතරයි ඉන්නේ. එයාට වර්තමානයට එන්න බෑ. නැත්නම් අනාගතයට යන්න බෑ. ඒ නිසා අපි කියනවා මේ චරිතය ස්ටක් වෙලා මේ ජීවිතේ හිර වෙලා මනස හිර කරගෙන ශරීරය හිර කරගෙන මේ ආත්මය හිර කරගෙන ඉන්න මිනිස්සෙක්. එදිර අධ්‍යාත්මික ගමනේදී හැමදාම ෆ්ලෙක්සිබල් වෙන්න, හැමදාම අලුත් වෙන්න, අලුත් විදියට හිතන්න, අලුත් විදියට කරන්න දේවල්. එදාට ඔබට තේරෙවි අම්මා ඊයේ හිටපු කෙනා නෙමේ අද ඉන්නේ. අද අම්මගේ වෙනස්කමක් ඇවිල්ලා. හැබැයි මේ වෙනස් වෙච්ච අම්මව පිළිගන්න පුළුවන්ද? මේ වෙනස් වෙච්ච කෙනාව පිළිගන්න පුළුවන්ද? ඊයේ හිටපු මහත්තයා නෙමෙයි අද ඉන්නේ. එයා වෙනස් වෙලා. ඒ වෙනස් වෙච්ච මහත්තයාව පිළිගන්න පුළුවන්ද? Can you accept your husband as he is? මේක තමයි අපේ ජීවිතයේ තියෙන අරගලය. We don't want to accept. අපිට ඕනේ නැහැ එහෙම පිළිගන්න. අපිට එහෙම පිළිගන්න ඕනේ නැහැ. අපි කියනවා මගේ ෆ්‍රේම් එක ඇතුලේ ඉන්න කෙනෙක් වෙන්න. මගේ ෆ්‍රේම් එක ඇතුලේ
වයිෆ් හිතනවා නම් කාරිය හස්බන්ඩ් මගේ හස්බන්ඩ් මෙහෙම කෙනෙක් වෙලා ඉන්න ඕනේ කියලා මුළු ජීවිත කාලයම හිතනවා යාළු වෙලා ඉන්න කාලෙත් මෙහෙම හිතෙන්නට ඕනේ අවුරුදු 5ක් වෙනකොටත් විවාහයේ මෙහෙම ඉන්නට ඕනේ අවුරුදු 10ක් වෙනකොටත් එහෙම ඉන්නට ඕනේ 15ක් වෙනකොටත් ඉන්නට ඕනේ 25ක් වෙනකොටත් ඉන්නට ඕනේ 50ක් වෙනකොටත් ඉන්නට ඕනේ ඒ ෆ්‍රේම් එක ඇතුලේ ඉන්න කෙනෙක් වෙන්නට ඕනේ එතකොට මේ ෆ්‍රේම් එකට ඇතුල් වෙන්නේ නැති තාක්කල් ඔබ සණ්ඩු කරાવી ඔබ කෑ ගහાવી ඔබ අඬાવી ඔබ ඩිමාන්ඩ් කරાવી එන්න මේක ඇතුළට එන්න මේ විදියට ඉන්න මේ විදියට කියන්න මේ විදියට කරන්න මේ විදියට අයියේ මේ ෆ්‍රේම් එක ඇතුළට එන්නේ නැත්තම් මගේ ජීවිතයේ එතන තියෙන්නේ කේන්තියක් වෛරයක් දුකක් තෙහෙට්ටුවක් එපා වීමක් විතරයි ජීවිතේ එහෙනම් ඊට වඩා වෙනස් මගේ ෆ්‍රේම් එකට ගෙනල්ලා ජීවත් කරවීම නෙමේ ජීවිතය කියන්නේ. එයාගේ ෆ්‍රේම් එක ඇතුලේ එයාට ලස්සන ජීවිතයක් මට හදලා දෙන්න පුළුවන්ද? ඔබේ මහත්තයාගේ ෆ්‍රේම් එක ඇතුලේ එයාට සතුටේ ජීවිතයක්. ඔබේ භාර්යාවගේ ජීවිතේ ඇතුලේ ඒ ෆ්‍රේම් එක ඇතුලේ එයාට සතුටේ ජීවිතයක්. ඔබේ පුතාගේ දුවගේ ජීවිතේ ඇතුලේ තියෙන ඒ ෆ්‍රේම් එක ඇතුළට ඔබට හිමින් සීරුවේ එබිලා ඔහුට ඇයට උදව් කරන්න පුළුවන්ද? එදාට ඔබ ඉල්ලන එකක් නැහැ මගේ මම හිතන විදියට ඔයා හිතන්න මම පතන විදියට ඔයා පතන්න මම ආස කරන විදියට ඔයා දේවල් කරන්න ඒ නිසා ජීවිතේ හැමදාම ඔබ අනිත් කෙනා ආස කරන විදියට දේවල් කරොත් මේ මොහොතේ ඔබ කවදාවත් ඩිමාන්ඩ් කරන්නේ නැහැ ඔබ ඩිමාන්ඩ් කරන්න ඔබට දෙයක් නැහැ මොකද ඔබ හැම වෙලෙම බැලුවේ අනිත් කෙනා ආස කරන දේ මොකද්ද අනිත් කෙනා කැමති දේ මොකද්ද ඒක පුළුවන් විදියට කරලා දෙනවා මේ උපරිමයෙන් කරන්න බැරුව යන්න පුළුවන් හැබැයි පුළුවන් විදියට මෙච්චර මේ දේ කරලා දෙනවා හැබැයි එහෙම කරලා දෙද්දී අනිත් පාර්ශ්වයට දැනෙන්නේ නැතුව යාවි මන්දයත් ජීවිතයේ ඇතුලේ කුතන හරි අහංකාරය කියන දේ තිබුණොත් ඒ නිසා තමයි ස්වාමින් වහන්සේ අද දවසේදී මෙහෙම කියන්නට යන්නේ මං ඒ රාත්‍රියේදී සින්දුවක් ඇහුවා ඒ සින්දුව මේ කියනවා ආදරය කියන්නේ සාපයක් කියලා ආදරය කියන්නේ සාපයක් නමුත් ඇත්තටම ආදරය සාපයක්ද ආදරය සාපයක් නෑ ආදරේ ගත්ත විදියයි සාපයක් උනේ ආදරයේ සාපයක් නෙමෙයි ඒක උත්තරීතර පූජාවක් ඒක උත්තරීතර පූජාවක් ඒ නිසා මම දැන් ඉන්නේ ඉස්සර මෙතනට කොළයයි පෑනකුයි අරගෙන මේ අය සින්දුවක් ලිව්වා ආදරයේ පූජාව කොහොමද කියලා ආදරය ඇතුලේ තියෙන සුවය කොහොමද කියලා ආදරය ඇතුලේ තියෙන බලාපොරොත්තුව සුව කරන ඔසුවක් වෙන්නේ කොහොමද ඒක මං ආයේ ලිව්වා නේ ඇයියේ ආදරය මේ මොහොත වෙනකොට දිව්‍ය ඖෂධයක් මිසක ඒක ශාපයක් නන්නෙමේ ඒක කොහේවත් ශාපයක් නෙමේ ශාපයක් කරගත්තොත් විතරයි මම මගේ ආදරය ශාපයක් කරගත්තොත් ඒක ශාපයක් වෙනවා මිසක ඒක නම් ආදරය ශාපයක් නෙමේ එතකොට නේ ස්වාමීන් වහන්සේ කොතනද ඒක ශාපයක් බවට මිනිස්සු හිතෙන්නේ ආදරය සාපයක් කියලා හිතන්නේ කවදටද ආදරය සාපයක් වෙනවා මේ විදියට සුදු බයිබලයේ උපදේශක ඇහවත් සිරක් පොතේ මේ 3 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තියේ සිට සුදු බයිබලයේ 26 වෙනි පදයේ සිට මේ 3 වෙනි පරිච්ඡේදයේ මුරණ්ඩු සිත මම කියවලා පස්සේ කියන්න මුරණ්ඩු සිත අන්තිමේදී අන්තිමේදී විපතටපත්වන්නේය විපතටපත්වන්නේය ආ එතකොට මේ ජීවිතේ විපතටපත් කරන්නේ නැහැ දෙවන වහන්සේගේ සැලැස්ම විපතටපත් කිරීමත් නෙමෙයි මුරණ්ඩුකමක් තියෙනවා මේ මුරණ්ඩුකම තමයි ජීවිතේ හැම වෙලාවෙම නේ කියන දේ අහන්නේ නැ පොඩ්ඩක්වත් නේ අම්මා කිව්වත් අහන්නේ නැ තාත්තා කිව්වත් අහන්නේ නැ ටීචර්ස්ලා කිව්වත් කමං කියා අහන්නේ නැ ආච්චිසියා කිව්වත් අහන්නේ නැ හස්බන්ඩ් වයිෆ් කිව්වත් අහන්නේ නැ කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් අහන්නෙම නැ අහන්න ඕනේ නැ යාට හැමෙලෙම කියන්නේ මං අහන්නේ නැ ඔගොල්ලෝ කියන දේ අහන්නේ නැ අම්මේ තාත්තේ පුතේ දුවේ එහෙම ජීවත් වෙන්න පුළුවන් හැබැයි not නේ අපි දීර්ඝ කාලයක් අපිට එහෙම යන්න බෑ
long term එකක් නෑ ඒක ඇතුලේ. తాවකාලිකව ශක්තිය තියෙනකන් අහංකාරයේ තියෙනකන් අපිට ජීවත් වෙන්න බුණ මේ momentary. අහංකාරය කියන්නේ හරියම momentary එකක්. తాවකාලික දෙයක් නේ. ඒක ඇතුලේ පැවැත්මක් නෑ. අහංකාරයේත් එක්ක යන ගමනේදී මුරණ්ඩුකමත් එක්ක තියන ගමනේදී පැවැත්මක් නෑ. ටික ගාලයක් නේ මට අම්මා ඕනෙත් නෑ. මට තාත්තා ඕනෙත් නෑ. මට ආච්චි ඕනෙත් නෑ. සීයා ඕනෙත් නෑ. නංගි ඕනෙත් නෑ. මල්ලි ඕනෙත් නෑ. කවුරුත් ඕනේ නෑ. මට පුළුවන් මගේ ජීවිතේ ගත කරන්න කියලා කියාගෙන ඉන්න පුළුවන්. ඒව හරිමතාවකාලිකයි. හරිමතාවකාලිකයි. ජීවිතේ නැත්තට නැති වෙනකොට බැරි වෙනකොට ආයෙත් යැපෙන්නම සිදු වෙනවා. යැපෙන්නම සිදු වෙනවා. ඉතින් ඒ නිසා ජීවිතේ මේ අහංකාර ගති පැවතුම් එක්ක ජර්නි එකක් නැහැ. පැවැත්මක් නැහැ. යන්න බෑ. ටික දවසයි ඕනම දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කඩාගෙන වැටෙනවා. ඒ නිසා පැහැදිලිවම ස්වාමීන් වහන්සේ කියනවා මොනවද කියන්නේ? මුරණ්ඩු සිත අන්තිමේදී විපතට පත්වන්නේය. ඒ නිසා විපතට පත්වෙන වෙලාව කොයි වෙලාවෙද කියලා දන්නේ නැහැ. විපතට පත්වෙන වෙලාව නේ. ඒ නිසා ඔබ වාහනයක් drive කරන කෙනෙක් නම් කාර්ය ඔබ මුරණ්ඩු වෙලා වාහනයක් එලෙව්වොත් කාර්ය මොකද කරන්නේ? ඔබ හැප්පෙන්නේ එච්චර වෙලාවක් යන්නේ නැහැ. නේ මුරණ්ඩු වුණාට පස්සේ හිත මුරණ්ඩු කරගත්තට පස්සේ ආහංකාර කරගත්තට පස්සේ ආය නේ කවුරු බලාගෙන හිටියත් කොහොම වාහනයක්වත් ප්‍රශ්නයක් නැහැ. මම මේ මොහොතේදී එයාව ලෙට් ඩවුන් කරගෙන හරි යනවා. එයාව නැති කරගෙන හරි මම යනවා කියන තත්ත්වයටපත් වෙනවා. වැඩි වෙලාවක් දුවන්න බෑ. මේ අපි ඕටේ කරගෙන සෙල්ලම් දාගෙන ඔක්කොම දාගෙන ඉස්සරහට ගියාම වාහන පූලිම තියෙනකොට දන්නවා මේ කොහෙදරෝ කවුරු හරි හැප්පිලා කියලා. බලන්න ගියාම මේ මිනිස්සේ හැප්පිලා. ඒ නිසා ජීවිතේ කියන්නේ හැම වෙලාවෙම අනිත් කෙනාට යන්නත් ඉඩ දෙන්න පුළුවන් හදවතක් තියෙන්නට ඕනේ. අනිත් කෙනාට ජීවත් වෙන්න ඉඩ දෙන්න හදවතක්. දැන් මේක තමයි gift එක. නේ පෞල් ජීවිතේ gift එක කියන්නේ වෙන මොනවාක්වත් නෙමෙයි. දෑවැද්ද කොච්චර ගෙනවත් වැඩක් නැහැ. දෑවැදි ඕන තරම් ගේන්න පුළුවන්, බණින් ගේන්න පුළුවන්, ගොඩින් ගේන්න පුළුවන්, නේ යාන වාහන දෙන්න පුළුවන්, ඔක්කොම ව්‍යාපාර ලියලා දෙන්න පුළුවන්, ඔක්කොම දෙන්න පුළුවන්. හැබැයි අනිත් කෙනාට රෙස්පෙක්ට් කරන්න බැරි තරම් අහංකාරයි නම්, ඒ තරමට උද්දච්චයි නම්, එතනින් එහාට කොහොමද මේ දීපල වලින් මොනවා කරන්නද? දීපල තියෙන මිනිස්සුන්ව බැඳගෙන ඉන්නවා. හැබැයි යා උද්දච්චයි, අහංකාරයි. එතනින් එහාට ලයිෆ් එකක් නැහැ. එතනින් එහාට ෂෙයරින් නැහැ. එතනින් එහාට කෙයරින් නැහැ. එතනින් එහාට මේ මොහොතේ ජීව ගුණයක් නැහැ. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලිම කියන්නේ අනුතරට ප්‍රිය කරන්නා අනුතරට ප්‍රිය කරන්නා ඒ තුලම නැසෙන්නේය. ඒ තුලම නැසෙන්නේය. ඒ කියන්නේ අනුතරක් දන්නවනම් එනවයි කියලා ඒකට ආසයි නම් ඒක ඇතුලේ විනාශ වෙලා යනවා. ඒ නිසා තමයි රතන මේ තාත්‍තිපති දිවේ නේ සමහර වෙලාවට සමහර දරුවන්ට හිතෙනවා රිස්ක් එකක් ගන්න ඕනේ මට අනවශ්‍ය රිස්ක් එකක්. ඒ කියන්නේ මෙතන අන්තිම නේ කෙරෝලට ඇවිල්ලා මේ මොහොතේ පෙන්වන්නට ඕනේ මට කෙරෝලේ ඉන්න පුළුවන්. මේ කන්දකට නැග්ගොත් කාරිය මට මේ අන්තිම කෙරෝලේ මට ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවායි කියලා. හැබැයි රිස්ක් එකක් ගන්නවා මේ මොහොතේදී කකුල ලිස්සුවොත් මේ මොහොතේදී පොන්චි කලන්තයක් ආවොත් මනස නැත්තම් බ්ලැක් අවුට් එකක් ගියොත් මේ මොහොතේදී බිම වැටෙනවා කියන එක තියෙනවා. හැබැයි ඒක උඩ මේ රිස්ක් ෆැක්ටර් එකක් තියෙනවා. ඒතර බොරුවට ගිහිල්ලා මේ රිස්ක් ෆැක්ටර් එකට අත තිබ්බොත් කාරිය මොකද වෙන්නේ? ජීවිතේ වැටෙන්න තියෙන chance එක වැඩි. ඒ නිසා precaution එකක් ගන්න ඕනේ හැම වෙලාවෙම. හැම වෙලාවෙම මේ විපත්තියක් ඇති නොවන විදියට වැඩක් කරන්න. නේ ජීවිතේ විපත්ති නොවන විදියට වැඩේ කරන්නේ නැත්නම් කාර්ය මොකද වෙන්නේ? නේ රිස්ක් එකක් අරගෙන කරන්න පටන් ගන්න පුළුවන්. හැබැයි මේ මොහොත වෙනකොට අපි දන්නවා සර්පේක් අපි දැක්කොත් කාර්ය අපි කියන්නේ නැහැ සර්පයා ඔහොම හිටපු දෙන් මම ඌට උඩින් කකුල තියලා යන්නම් කියලා යනවද කවුරු හරි? තියලා යන්න පුළුවන්. ඔබට බූට්ස් දාලා එහෙම කරලා යන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රෙපරේෂන් එකත් එක්ක ඔබ නිකමඩ කියනවා නම් කාර්ය සර්පයන්ට මම් බය නෑ ඔය පොළක ඔහොම හිටපු දෙන් නේ කියලා ඔබ උස්සලා කකුල තිබ්බොත් කාර්ය ඌ පැන පැන දෂ්ට කරනවා අම්මයි. ඒ නිසා තමයි අපි සර්පේ දැක ගාම අපි ඉස්සරහට අඩියක් තියනවා නෙමෙයි අපි ටක් ගහලා පිටිපස්සට අඩියක් තියනවා. ඌගෙන් කොහොමද ඉක්මනටම ඈත් වෙන්නේ කියලා බලනවා. එනම් මේ සිතුවිල්ල කාකරෙන ඔබට තේරෙනවා නම්
මේ සිතුවිල්ල මේ ආකල්පය මේ ක්‍රියාදාමය ඔබේ ජීවිතේ විනාශකාරී නම් ඔබට තරහ යන කෙනෙක් නම් කෑ ගහන කෙනෙක් නම් ඔබ සණ්ඩු කරන කෙනෙක් නම් හැම වෙලාවෙම පුංචි දේත් ලොකු කරගෙන ඇදගෙන 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 යන කෙනෙක් නම් ඒ එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මගේ මේ සිතන විදිය හරියන්නේ නැහැ මගේ පතන විදිය හරියන්නේ නැහැ මේක ඇතුලේ ලොකු විනාශයක් වෙන්න තියෙනවා ඒ නිසා මම එහෙම හිතන්නේ නැතුව ඉන්න මට යඥා කරගන්නට වෙනවා ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ මෙහෙම කියන්නේ මුරණ්ඩු සිත කරදර නිසා බරින් නැමෙන්නේ ඒ කියන්නේ මුරණ්ඩු සිතකට හැමදාම කරදර තියෙනවා හැමදාම කරදරයි. ඇයි එයාගේ සිත හරි මොරණ්ඩුයි. මම කිව්වා වගේ එයාගේ ෆ්‍රේම් එකට ඔක්කොමලා ඉන්න ඕනේ. නේ මහත්තයා ඉන්න ඕනේ, බහර්යාව ඉන්න ඕනේ, දරුවෝ ඉන්න ඕනේ, යාළුවෝ ඉන්න ඕනේ, යෙහිලියෝ ඉන්න ඕනේ. නේ හැම කෙනාම එයාගේ ෆ්‍රේම් එක ඇතුලේ ඉන්න ඕනේ. අම්මේ තාත්තේ පුතේ ඉදුවේ ජීවිතේ වැඩි කල් එහෙම දුවන්න බෑ. ඇයි ඒ? එතකොට දුවනකොට කරදරය එන්න එන්න වැඩි වෙනවා. එන්ස මම කියන දෙයක් නෙමෙයි මේ සුදු බයිබලයේ තුල ඔබේ මගේ ජීවිතයට කියලා දෙන දේ. එහෙනම් අපි අතහරින්. මුරණ්ඩුකම අතහරපු ගමන් මොකද වෙන්නේ? කරදර අඩු වෙනවා. ඔබේ ගෙදරට තියෙන කරදර ඔක්කොම අඩු වෙන්නට පටන් ගන්නවා ඔබේ සිතේ තියෙන මේ මුරණ්ඩුකම අහංකාරකම අතහරපු දාට. මුරණ්ඩු සිත තියාගෙන අහංකාරකම තියාගෙන මොනව පැතුවත් ඒක හරියන්නේ නැහැ. කොතනට ගියත් හරියන්නේ නැහැ. ඇයි ඒ? සිත මුරණ්ඩුයි. ඒක මිනිසුන්ට පේන්නේ නැහැ. සිතයි මුරණ්ඩු. මගේ ජීවිතයේ ඇතුලේ තියෙන කතන්දරයක් මේක. ලෝකයා ඉස්සරහ අපිට කෝට් සූට් දාලා යන්න පුළුවන්. ලස්සනට ඇඳලා යන්න පුළුවන්. සාරියක් හරි ස්කර්ට් එකක් හරි මේව ඇඳගෙන යන්න පුළුවන්. ලස්සනට හයි හීල්ස් දාලාත් යන්න පුළුවන්. හැබැයි සිත මුරණ්ඩුයි නම් එතනදී ගොඩක් දේවල් අසාර්ථකයි ජීවිතේ. ජීවිතේ පෙරදෙන්න තියෙන අවස්ථාවන් වැඩි. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ මෙහෙම කියන්නේ පෞකාරයා පාපේ පිට පාපය ගොඩනගන්නේය. උඩඟු මිනිසාගේ දුර්භාග්‍යයට ප්‍රතිකාරයක් නැත්තේය. පාපේ කරන්න ඕන කරන කෙනාට දවසින් දවස එයාගේ ඒ ගුණ වැඩි කර ගන්නවමයි. ඒ වගේම මුරණ්ඩුකම කාගේ හරි ජීවිතයට ආවොත් මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා ඔබේ සිත මුරණ්ඩුකමක් ඇති කරගත්තොත් උඩඟු මිනිසාගේ දුර්භාගයට ප්‍රතිකාරයක් නැහැ. ආය එක සුව කරගන්න ක්‍රමය හොයාගන්න බෑ. ඒ තරමට භයානකයි. මේ හැම වෙලෑම කියනවා අර ලෙඩේට සුවයක් දැන් තියෙනවා, බෙහෙතක් හොයාගෙන තියෙනවා, මේ ලෙඩේට බෙහෙතක් හොයාගෙන තියෙනවා. දැන් සමහර අය කියනවා කැන්සර් එකට බෙහෙත් තියෙනවා, මේ මොහොතේදී දියවැඩියාවට බෙහෙත් තියෙනවා, මේ කොරෝනාවට බෙහෙත් තියෙනවා, මේ ඔක්කොටම බෙහෙත් තියෙනවායි කියලා කියනවා. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා ඔබේ සිත කවද හරි උඩඟු අහංකාරකමක් ඇති කරගත්තොත් ඒකට ප්‍රතිකාරයක් තාම හොයාගෙන නැහැ. පිට මිනිස්සුන්ට සුව කරන්න බෑ. පිටින් ගන්න දේවල් වලට නිදහස් කරන්න බෑ. ඒක ඔබේ වෙනසක්. ඔබ තුළම වෙනසක් ඇති වෙන්නට ඕනේ. ඔබ තුළම ඒ වෙනස ඇති වුණාට පස්සේ තමයි ආයෙ සුවපත් වෙන්නේ. ඒ නිසා මුරණ්ඩු වෙලා උඩඟු වෙනකොට ගෙදරට පුදුම විදියට කරදර ගලාගෙන එනවා. සමහර වෙලාවට දුවල පුතාලා හිතන්නේත් නැහැ. දුවල පුතාලා හිතනවා මට ඕන විදියට මට ජීවත් වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ උඩඟුකම ලුකුවට මුළු ගෙදරටම බාධකයක් වෙනවා. අහංකාරය ඒ මුළු ගෙදරටම බාධකයක් වෙනවා. ඒ බාධකය සමහර වෙලාවට ගෙදර ඉන්න කෙනෙක්ව රෝගාතුර කරලා, කෙනෙක් අසරණ වෙලා, කෙනෙක් වැටිලා ඉන්න මොහොතක අර පුද්ගලයාට අඬන්න තරම් සිදු වෙලා කරුණ කාරණා. ජීවිතේ උඩඟුකම අතරපුවාම ගෙදර ඉන්න ඇසුවපත් වෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ දවසක් එක කේස් එකක් හැන්ඩල් කරනකොට ගෙදර ඉන්න අම්මා හොඳටම රෝගාතුර වෙලා දුව හරිම අහංකාරයි, උද්දච්චයි, මහන්තත්කමින්මයි ඉන්නේ, ඩෝන් කියා ටයිප් එකෙන්මයි ඉන්නේ, අනිත් ඔක්කොටම බොසී වෙලා ඉන්නේ. ඉතින් එහෙම වෙනකොට දන්නේම නැතුව අර අම්මගේ රෝගිය උත්සන්න වෙනකොට දවසක් මේ ගෙදර කට්ටිය ආවා.
දරුවත් එක්ක මේ දරුවෝ තුන් දෙනෙකුත් එක්ක අපි අම්මයි තාත්තයි ආවා. මම මේ මොහොතේදී කියපු දේ තමයි දුවේ ඔබේ මේ මුරණ්ඩු ගතිය ඔබ නතර කරපු දාට ඔබේ අම්මා සූපත් වේවි. මගේ මූණ බැලුවා. මූණ බැලලා මගෙන් අහනවා "ෆාදර්, ඔයා එඩියුකේටඩ් කෙනෙක්නේ. ඔයා ඉගෙනගත් කෙනෙක්නේ. ඔයා හිතනවද මේ මගේ මේ හිතේ තියෙන අහංකාරය අම්මා මේ මේ වෙලාවේ මේ ලෙඩේ හැදෙන්න හේතුවක් කියලා?" මං කිව්වා "නෑ පුතේ. ඔයා හිතනවා නම් එහෙම මට සමා වෙන්න. හැබැයි ඔබ පොඩි ට්‍රයි එකක් දාලා බලන්නකෝ. ඔබේ උඩඟු සිත පොඩ්ඩක් අයින් කරලා දාලා මේ මොහොතේදී සාමාන්‍ය විදියට ෆ්ලෙක්සිබල් විදියට ඇඩ්ජස්ටබල් විදියට ගේ ඇතුලේ ඔබ ජීවත් වෙලා බලන්න. මේ අම්මත් එක කතා කරද්දී ඉඳලා බලන්නකෝ කොහොමද කියලා." ටික දවසක් යනකොට නේ මොකද වුනේ? අර අම්මගේ රෝගී තත්වය දවසින් දවස දවසින් දවස නේ වැඩි වෙනව වෙනුවට සුව වෙන්න පටන් ගත්තා, සුව වෙන්න පටන් ගත්තා, සුව වෙන්න පටන් ගත්තා. අන්තිමට මෙඩිකල් රිපෝර්ට්ස් අරන් බලනකොට අම්මගේ ජීවිතයේ සම්පූර්ණම සුවයක් ඇවිල්ලා. කවුරු සුව කරාද? අර දුවගේ අහංකාරකම සුව කරා. අහංකාරකම. අපි සමහර වෙලාවට හිතන්නේ නැහැ. ඒක හිතන්නේ නැහැ අපි. හැබැයි මේ ඔක්කොම ඉන්ටර්කනෙක්ටඩ්. මේ ඔක්කොම ඉන්ටර්කනෙක්ටඩ්. ඒ නිසා ජීවිතයක් කියන දේ ගොඩ එන්න අපි ඔක්කොම දායක වෙන්නට ඕනේ. ඒ නිසා ඔබේ පවුල ගොඩගන්නේ ඔබේ රෙස්පොන්සිබිලිටි එක. ඔබේ ව්‍යාපාරයේ ඔබ ගොඩනගන්නේ ඔබගේ මේ වගකීම රෙස්පොන්සිබිලිටි එක. ඒ නිසා අහංකාර උද්දච්ච කම් වලින් ඉන්න සේවක මණ්ඩලයක් හිටියොත් එතනදී බොස් ඉවරයි. බොස් ඉවරයි. ඇයි අහංකාරයි හැම වෙලෑම මිනිසුන්ට ආමන්ත්‍රණය කරන්න දන්නේ නැහැ. මිනිසුන්ට කතා කරන්න දන්නේ නැහැ. මිනිසුන්ව ලෙට් ඩවුන් කරනවා. මිනිසුන්ව පාචල් කරලා දානවා. හැල්ලුවට ලක් කරලා දානවා. බොස් දන්නේත් නැහැ. බොස් එහෙම දෙයක් දන්නේ නැහැ. හැබැයි මේ මිනිස්සයා ඒ විදිහට හැසිරෙන්න 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 මොකද වෙන්නේ? ඒ ස්ථානෙට එන්න හිටපු මිනිස්සු වෙන්නේ නැහැ. ඒ ව්‍යාපාරයට කතා කරන අය කතා කරන්නේ නැහැ. නේ ඝනදෙනුව කරගෙන යන්න විදියක් නැහැ. ඕඩර්ස් ටික නැහැ. ඇයි අහංකාර මිනිස්සෙක්ව තියාගෙන ඉන්නවා මේ මොහොතේදී හැන්ඩල් කරන්න? මිනිසුන්ව හැන්ඩල් කරන්න අහංකාර කෙනෙක්ව තියාගත්තොත් එතන වැටීම හරි ඉක්මන්. ඒ නිසා රත්න මේ තාත්ති පුතේ දුවේ ඔබේ ජීවිතයේ ඇතුලේ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා නේ මොනවද කියන්නේ? නුවණැතියා නුවණැතියා සමා වෙන්න. උඩඟුකම උඩඟුකම ඔහු තුල ඔහු තුල මුල් ඇද තිබෙන හේනි මුල් ඇද තිබෙන හේනි. එතකොට ඇයි මේ ප්‍රතිකාරයක් නැත්තේ කිව්වේ? උඩ දුෂ්ටකම ඔහු තුල මුල් ඇදගත්තට පස්සේ ප්‍රතිකාරයක් කරන්න බෑ. එතකොට දැන් ආයේ කියනවා නුවණැතියා නුවණැතියා තම සිත තුල උපදේශයන් මෙනෙහි කරන්නේය උපදේශයන් මෙනෙහි කරන්නේය සවන් දෙන කන සවන් දෙන කල ඥානවන්තයාගේ ඥානවන්තයාගේ අපේක්ෂාව වන්නේය අපේක්ෂාව වන්නේය. දැන් එතකොට අපි ට්‍රේන් කරන්න ඕනේ මොනවටද? අහගෙන ඉන්න ට්‍රේන් කරන්න. අහගෙන ඉන්න ට්‍රේන් කරන්න. යාට ඕන දෙයක් යා කියපු දෙන් අනේ මට වැඩක් නැහැ මේ මොන වදයක්ද කියලා පැත්ත කරලා හිටියොත් කාරිය ඔබට ඇහෙන්නෙම නැහැ. ඔබ ලොක් කරගන්නවා. ඔබ බ්ලොක් කරගන්නවා. ඒ නිසා තමයි රත්නම් මේ තාත්ති පුතේ දිවේ be humble and simple. එදාට ඔබට තීරීවි ගොඩාක් දිනක් ඔබට උගන්වනවා. gedara තමයි ඉගෙන ගන්න තියෙන හොඳම තැන. තාත්ත පුංචි වචනයක් කියාවි, අම්මා වචනයක් කියාවි, භාර්යාව කියාවි, ස්වාමි පුරුෂයා කියාවි, දරුවෝ කියාවි. එතකොට අපේ ජීවිත ඔක්කොම වෙනස් වෙනවා. මගේ තාත්තට මම හැමදාම ගෞරවය කරන එක දෙයක් තියෙනවා. ඒ දේ මොකද්ද කියලා ඇහුවොත් කාර්ය නේ මට මම ඊට ඉස්සර ඔබට කියලා ඇති. මම දැක්කා මම මටයි මල්ලිටයි දැනුණා තාත්තා සිගරට් බොනවා. තාත්තා ස්පිතාලෙන් ආවට පස්සේ ලෙඩකට ගිහිල්ලා නේ ටොයිලට් එකට යන්න බැරි නිසා කවුරු හරි කියලා දෙනවා සිගරට් එකක් පත්තු කරගෙන ගියාම ඒකේ ගඳ එන්නේ නැහැ කියලා. අන්තිමට මොකද වුනේ? තාත්තා ටිකෙන් ටික නේ සිගරට් බොන්න පටන් ගත්තා. තාත්තා සිගරට් බොන්න පටන් ගත්තට පස්සේ මයි මල්ලි තාත්තට දවසක් කතා කරලා කිව්වා, "තාත්තේ සිගරට් බොන්න එපා තාත්තේ." මල්ලි බොන්නෙත් නෑ, මම් බොන්නෙත් නෑ.
මල්ලිත් වයින් ටිකක්වත් බොන්නේ නැහැ. මාත් වෙන බොන්නේ නැහැ. කිසිම බියර් එකක් මොනවත් ගන්නේ නැහැ. මල්ලි ගන්නෙත් නැහැ ඇමරිකාවේ හිටියත්. අපි දෙන්නම මේ තාත්තටත් කිව්වා බොන්න එපා තාත්තේ සිගරට් එකක් බොන්න එපා. එහෙම කියපු ගම තාත්තා ලස්සන දෙයක් කළා. තාත්තා මගේ මල්ලිගේ අත් දෙක අල්ලගෙන තාත්තා කරපු දේ තමයි මේ කියන්න තිබුණ තාත්තට උඹලගේ සල්ලිනේ මම බොන්නේ නෑනේ. මේ මගේ සල්ලි වලින් නෙබොන්නේ. මේ ඔගොල්ලන්ගේ කටින් බොන්නෙත් නෑනේ. මගේ කටින් නෙබොන්නේ. ඔගොල්ලන්ගේ පෙනහැලට මොකුත් වෙන්නෙත් නෑනේ. මගේ පෙනහැලට නෙවෙන්නේ. එහෙම කිසිම දෙයක් කිව්වේ නැහැ. තාත්තා ඒ වෙලාවේ මොකද කරේ? මගේ මල්ලිගේ අත් දෙක අල්ලගෙන කිව්වා පුතේ මං ඔයගලන්ට අවාදර්ශයක් දුන්නට සමා වෙන්න. මීට පස්සේ මං කවදාවත් ආය සිගරට් එකක් බොන්නේ නැහැ කිව්වා. ඒ තමයි තාත්තා අන්තිම දවසේ සිගරට් බීපු. එදැන් පස්සේ තාත්තා මිය ඇදෙන තුරාවටම කවදාවත් සිගරට් එකක් බිව්වේ නැහැ. සමාව ඉල්ලගත් එක විතරයි කරේ. මගේ ජීවිතේ මං ඉගෙන ගත්තා. තාත්තා කොහොමද මේ මොහොතේදී දරුව දෙන්නගෙන් සමාව ඉල්ලගත්තේ? ජීවිතේ අවාදර්ශයක් විදියට ජීවත් වුණාට. ජීවිතේ අපිට කොච්චර දේවල් අපි කරනවද? දරුවෝ ඔහොම ඉන්නකොට අපි ඕන තරම් බොනවා. අපි ඕන තරම් දේවල් කරනවා දරුවෝ ඉන්නකොට. අපි කවදා හරි දරුවන්ගෙන් සමාව ඉල්ල ගන්නවද? පුතේ මට සමාව වෙන්න පුතේ. මං ආදා අවාදර්ශයක් වුණා ඔයගලන්ට. අම්මලා සමාව ඉල්ල ගන්නවද? අනේ පුතේ මට සමාව වෙන්න. මං අවාදර්ශයක් වුණා. මං හැසිරෙච්ච විදිය හොඳ නැහැ. ඒ කතා කරපු විදිය හොඳ නැහැ. මට සමාව වෙන්න. මේවා ඔබේ ඔළුවට දාගන්න එපා. ඉගෙන ගන්න එපා පුතේ. තාත්තගෙන් ඉගෙන ගන්න එපා. මේ මං හිතන්නේ අපි එහෙම කරන්නේ නැහැ. ඒ නිසා අපි තියෙන දේ තමයි මම තමයි කිව්වොත් හරි මං කරන වැඩේ හරි. උඹලා පිළිගන්න කැමති නම් පිළිගනින්න නැත්නම් ගෙදරින් යන්න. එච්චරම තමයි තියෙන්නේ. මේක මගේගේ මට ඕන විදිහට මං ඉන්නම්. ඔයගලන්ට ඉන්න බැරි නම් කාරිය ඔයගොල්ලෝ යන්න. හරිම ලේසි එහෙම කියන්න. එහෙනම් අපි උඩඟු සිත් ඔක්කොම අයින් කරගනිමු. අපේ බහැපත්කම අපිට ගේමු. එදාට ඔබට තීරේවි සිත විතරක් නෙමෙයි, ගත විතරක් නෙමෙයි, ඔබ විතරක් නෙමෙයි, ඔබේ මුළු පවුලම ජීවත් වෙන්න පටන් ගන්නවා. ඇස් දෙක වහගන්න. මතක් කරලා බලන්න. ඔබේ ජීවිතය ඇතුලේ අහංකාරයට උඩඟුකමට මුරණ්ඩුකමට කවද හරි ඉඩක් දීලා තියෙනවද? ඔබේ ෆ්‍රේම් එකට අනිත් අය ආවෙ නැත්නම් ඔබට දුක හිතිලා කෑ ගහලා බැනලා ඒගොල්ලන්ත් එක්ක සණ්ඩු කරන කෙනෙක්ද? ඔබේ ජීවිතේ ඔබ ජීවත් වෙන්නේ ඔබව තෘප්තියට පත් කරගන්නද? ඔබ සිතන විදියට අනිත් ඔක්කොම හිතන්න ඕනයි කියන තැනටද? ඔබ පතන විදියට අනිත් අය ඔක්කොම පතන්න ඕනයි කියන විදියටද? මං ආස කරන විදියට ඒ හැම කෙනෙක්ම හැසිරෙන්න ඕනයි කියන විදියටද? කඳුල හැමදාම ඔබේ නිතී තියේවි. රළු පරුෂ වචන ඔබේ දෙතුලෙන් හැම වෙලාවෙම ඔබ මුමුණාවි. ඔබ දන්නේම නැතුව අනිත් එහෙම හැසිරෙන්නේ නැති හැම කෙනෙකුටම සාප කරාවි. පුළුවන්ද මේ මොහොතේදී ඔබේ ජීවිතය ආයෙත් වෙනස් කරගන්න? අහංකාරයේ උද්දච්චකම මහන්තත්තකම අයින් වෙලා යනකොට ඔබේ සිතට ගතට මනසට ආත්මයට ලොකු ශාන්තියක් ලැබේවි. ඔබ පතන දේ ඇත්තක් වේවි. ඔබ සිතන දේ ඇත්තක් වේවි. ඔබේ ගමන සාර්ථක වේවි. ඔබ ගාව ඔබගේ යටිකුට්ටු අදහස් නැහැ. වතුර යටින් ගින්දර ගෙනියන කතියක් නැහැ. අනිත් කෙනාව මරාගෙන හරි කමක් නැහැ මම යනවා. එහෙම ගතියක් ඔබට නැහැ. ඔබ ගාව තියෙන්නේ ගෞරවාන්විත දෙයක්. එදාට ඔබ කාවක්වත් කොටවන්නේ නැහැ. අරයවත් අවුස්සලා මෙයවත් අවුස්සලා ඒගොල්ලන් අවුස්සලා මේගොල්ලන් අවුස්සලා මේ මොහොතේදී
ඔබ ජීවත් වෙන්නේ නැහැ. තවත් කෙනෙක් ඇවිස්සෙන්නේ නැති විදියට ඔබ කතා බහ කරන කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් හරි ලේසියෙන්ම ඔබ අනිත් කෙනාව කුපිත කරන විදියට අනිත් කෙනාට වෛරයක් ඇති වෙන විදියට අනිත් කෙනාට කේන්තියක් ඇති වෙන විදියට අනිත් කෙනා විරසක වෙන්න ඕන විදියට ඔබ කතා කරලා වචන උච්චාරණය කරන දමාවි. වැටීම තියන්නේ ඒගොල්ලන්ගේ නෙමෙයි, වැටීම තියන්නේ ඔබේ. ඔවුන් රෝගී වෙන්නේ නැහැ, ඔබ රෝගී වේවි. ඔවුන් විනාශ වෙන්නේ නැහැ, ඔබයි විනාශ වෙන්නේ. ඔවුන්ට පාරට බහින දේවල් වෙන්නේ නැහැ, ඔබට පාරට බහින විදියට ඔක්කොම නැත්තට නැති වේවි. ජීවිතය කියන්නේ හරිම වෙනස්. එහෙනම් ඔබේ ජීවිතේ අනිත් කෙනාට විපත්ති පතන කෙනෙක් නෙමෙයි, අනිත් කෙනාට ජීවිතයක් දෙන කෙනෙක් බවට පත් වෙන්න. ස්වාමීන් වහන්සේට කියන්න, ස්වාමීනි ආයෙත් අපිට ජීවිතයක් දෙන්න, ආයෙත් අපේ පවුලට ජීවිතයක් දෙන්න, ආයෙත් අපේ පරම්පරාවට ජීවිතයක් දෙන්න, ආයෙත් අපිව සූපත් කරලා බලවත් කරලා ආරක්ෂා කරලා දාන්න. නැත්තම් හරි ලේසියෙන්ම කියන්න තියෙන වචනයක් තියෙනවා, අහංකාර උද්දච්ච මිනිස්සු පවුලට විනාශය ගේන්න වචනයක් පාවිච්චි කරනවා. තාත්තට පිස්සු, අම්මට පිස්සු, නංගිට පිස්සු, අයියට පිස්සු, ආච්චිට පිස්සු. තමාට තේරුම් ගන්න බැරි හැසිරීමක් ආපු ගාම අන්තිමට දාපු පදේ තමයි පිස්සු කියන වචනය ඈඳෙනවා. ඒ පවුලම විනාශ කරලා දානවා, ඒ පරම්පරාව විනාශ කරලා දානවා, ඒ පැවැත්ම විනාශ කරලා දානවා. ජීවිතේ ඔබ කාට හරි පිස්සුයි කියලා කිව්වොත් ඔබට තුම් පාරක් ඔබ පිස්සුවෙන් වගේ වැඩ කරනවා. ඔබ තවත් කෙනෙකුට දෙවෙනි වතාවෙත් පිස්සු කියලා කිව්වොත් ඔබ හත් පාරක් පිස්සුවෙන් වගේ වැඩ කරනවා. ඔබ තුන්වෙනි වතාවටත් කාට හරි පිස්සුයි කියලා කිව්වොත් ඔබ 21 වතාවක් පිස්සුවෙන් වගේ වැඩ කරනවා. ඒ නිසා ඒවා ඔබේ ජීවිතයට එන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ, ඔබේ පවුල ඇතුළට එන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ, ඔබේ පරම්පරාව ඇතුළට එන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ නිසයි ස්වාමින් වහන්සේ කිව්වේ, සුදෝ බයිබලේ පැහැදිලිවම කියනවා, මිනිසුන්ට ජඩයා කියලා කියන්න එපා, මෝඩයා කියලා කියන්න එපා, මිනිසුන්ගේ ජීවිත ගරහන්න එපා, ගරහන්න එපා. උන්වහන්සේ දන්නවා විපත්ති කාලය ළඟයි කියලා. ගැරහෙව්වොත් ගලව ගන්න කිසිම කෙනෙකුට බෑ. ඒ වටන වැටෙන වැටිල්ලෙන් නැගිටව ගන්න කාටවත් බෑ. මුනින්තලා වැටෙන්න වෙනවා. එනම් ස්වාමීන් වහන්සේට කියන්න, ස්වාමිනී සමාවෙන්න අපිට. මේක ඇතුලේ තියෙන ගැඹුර දන්නේ නැතුව අපි ගොඩාක් මිස්ටේක්ස් කරා. මේක ඇතුලේ තියෙන ඒ සත්‍යතාවයේ දන්නේ නැතුව අපි ගොඩාක් දේවල් කරා 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 අද සම්පූර්ණයෙන්ම නැත්තට නැති වෙලා ඉන්නවා. ස්වාමීනි සමාවෙන්න, ආයි ජීවිතය දෙන්න. මැරෙන්න ඉස්සර ආයෙ ජීවිතේ මට වෙනස් කරගන්නට ඕනේ. මට මේ මොහොතේදී අහංකාර උද්දච්ච මහන්තරකම ඉන්න කෙනෙක් වගේ මැරලා යන්න බෑ. මම ගී ඇතුළට සම්බන්ධ වුණාට පස්සේ මගේ අහංකාරය ඒ පරම්පරාවටම බලපානවා. එහෙනම්
ඔබේ බහැපත්කම අරගෙන ගෙදරක් ගියක් ඇතුළට යන්න. එදාට ඒ ගෙදරට ආශිර්වාදයක් වේවි. එදාට ඒ ගෙදරට සාමයේ ඇති වේවි. ඒ પરම්පරාව ආශිර්වාදිත પરම්පරාවක් වේවි. අහංකාරයේ උද්දච්චකම ගේ ඇතුළට ගෙනවඩ පස්සේ බලාගෙන ඉන්නකොට කඳුළු කතන්දරයකට මුළු પરම්පරාවම උරුමකාරයන් වේවි. එපා පුතේ, එපා දුවේ, ඔබේ අහංකාරය මුළු පවුලම විනාශ කරන එකක් කරන්න එපා. අද ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමීනි, තවදුරටත් මගේ අහංකාරය මගේ පවුලට බලපාන්න දෙන්න එපා. මාව අද නිදහස් කරලා සෝදලා පවිත්‍ර කරලා අතපට අද අලුත් ජීවිතයක් දෙන්න. අපි සියලු දෙනා නැගිට සිටිමු. උන්වහන්සේ අහංකාර නැහැ. ඒ නිසා උන්වහන්සේ ඔබට සමාව දෙන්න ලෑස්ති. උන්වහන්සේ උද්දච්ච නැහැ. ඒ නිසා උන්වහන්සේ ඔබව තේරුම් ගන්න ලෑස්ති. උන්වහන්සේ ඔබව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔබව ආදරයෙන් පිළිගන්න කැමති. ආදරයෙන් තේරුම් ගන්න කැමති. ආදරයෙන් ඉවසන්න කැමති. එහෙනම් ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීනි, ඔබ වහන්සේ මගේ හදවත ඇතුලේ ඔබ වහන්සේගේ කුටිය හදන්න. ආදරය සාපයක් නෙමෙයි. ආදරය ඔබ වහන්සේගේ ආදරයේ ගැළවීමක්. එහෙනම් ඒ ගැළවීමේ ආදරය මා තුළ ස්ථාපිත කරන්න. ස්වාමීන් වහන්සේ ඉදිරියේ හිමින් සිරුවේ යාඥා කරන්න. ඔබේ අධික වැඳගෙන යාඥා කරන්න. ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමීනි, අපේ ගේ ඇතුලේ තියෙනවා නම් කුහි හරි තැනක අපි ගොඩක් දවස්වල හූනියන් හෙව්වා, කොඩි බින හෙව්වා, අන්ධකාරයේ හෙව්වා. හැබැයි මගේ අහංකාරය මං අයින් කරන්න හැදුවේ නැහැ. මට සමා වෙන්න අද. අපේ ගේ ඇතුලේ මගේ අහංකාර විදියට වැඩ කරපු තැන් තියෙනවා වෙන්න පුළුවන්. අහංකාර විදියට ගේ ඇතුලට ගෙනාපු දේවල් ඇති. අහංකාර විදියට ඒව ඔක්කොමද සුද්ධ පවිත්‍ර කරලා දෙන්න. ඒව පිරිසිදු කරලා දෙන්න. එතනින් නිදහස් කරලා දෙන්න. ස්වාමීනි, අහංකාර වචන කතා කරලා ඇති. සමා වෙන්න ස්වාමීනි. මම නැත්තම් උඹලට කිසිම දෙයක් කරන්න බෑ කියන තැනට එන්න පුළුවන් අහංකාරයට. ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමීනි, සමා වෙන්න ස්වාමීනි. ඒ පුංචි පුංචි සිතුවිලි මගේ ජීවිතේ ඇතුලේ රැව්පිලි රැව් දෙද්දී මගේ අනාගතයට මට යන්න බැරුව ගියා. මගේ අනාගතය ස්ටක් වෙලා. අපේ ගෙදරට කොච්චර සල්ලි ගෙනවත් ඒ සල්ලි ටික හරියට වියදම් කරගන්නවත් බැරි වෙන විදියට අසරණ වෙලා. කෑම ටික ගෙනවට කන්න හිතෙන්නේ නැහැ. නිදා ගන්න ඇඳක් තිබුණට නිින්ද යන්නේ නැහැ. ආදරෙන් ජීවත් වෙන්න ඕන වෙනකොට ආදරේ ලැබෙන්නේ නැහැ. ඒ මහත්යගේ ආදරය, භාර්යාවගේ ආදරය, ඒක දවසින් දවස නැත්තට නැති වෙලා යනවා. සමා වෙන්න. ඔබ වහන්සේ මාතුලට එන්න. මට අලුත් ඉපදීමක් දෙන්න. මට අලුත් ලෝකයක් තුළට යන්න වරම් දෙන්න. මගේ අතීතයේ තුවාල වෙලා, මගේ අතීතයේ කඩාගෙන වැටිලා, මගේ අතීතයේ බිඳුවේ තියෙන මොහොතක අනාගතයට යන්න ඔබ වහන්සේ මට වරම් දෙන්න. ඒ වරම මට දානය කරන්න. ඒ වරප්‍රසාදයේ දානය කරන්න. මගේ නැති වෙන දේවල් නතර කරන්න. දැන් නැති වෙලා නැති වෙලා හිම්බත් වෙලා කීර්ති නාමයේ නැති වෙලා තන නැති වෙලා සිතුවිලි නැති වෙලා ඔක්කොම නැති වෙලා යනකොට ස්වාමීනි, ඒ නතර කරන්නේ නැතිවීම දැන් යඥා කරන්න ඔබ. ඔබගේ නැති වෙන දේ නතර කරන්න කියලා යඥා කරන්න.
නැත්තම් දිගටම නැති වෙන නිසා ස්වාමීන් වහන්සේට කියන්නේ එකට බ්ලොක් එකක් දාන්න දැන් ඔබ වහන්සේ පවුරක් බඳින්න මට නැති වෙන්න තියෙන තැන් වලින් මාව මේ මොහොතේදී ආරක්ෂා කරලා දෙන්න මගේ වටපිටාව වටේ ඔබ වහන්සේ පවුරක් විදියට එන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමීනි එන්න ස්වාමීනි හදවත ඇතුළට මෙන්න දින්නම් සමිඳුනේ මගේ හදේ ශරීර ගන්නට උදියම් ඔබ හද ස්වාමීන් වහන්සේ ආදරේ කියන දේ ලෝකේට මැව්වේ අහංකාර වෙන්න නෙමෙයි උද්දච්ච වෙන්න නෙමෙයි මහන්තත්වකම කැටි කරගන්න නෙමෙයි ඒක සාපයක් ඔබට හරවන්න නෙමෙයි වුණ වහන්සේ ඒක දිව්‍ය ඔසුවක් විදියට ගැලවීමේ ශක්තියක් විදියට උත්තරීතර පූජාවක් විදියටයි ඒක හැදුවේ ඒ නිසායි ජේසු ස්වාමීන් වහන්සේ ඇහුවේ නැහැ මට මොනවද උඹලා කරේ කියලා බුදු වහන්සේ හැම වෙලාවෙම හැවුවේ මට මොනවද උගලන්න කරන්න තියෙන්නේ මං ඔබට මොනව කරලා දෙනවද කැමතිද How can I help you එහෙනම් අහංකාර වෙන්න එපා හැම වෙලාවෙම බලන්න මට නොවිච්ච දෙයට සණ්ඩු කරන්න නැතුව ඉන්න මට නොවිච්ච දෙයට අරගල කරන්නේ නැතුව ඉන්න මට නොලබිච්ච දෙයට මම මේ මොහොතේදී කඩාගෙන වැටෙන්නේ නැතුව ඉන්න ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමීනි මට මොහොතේදී මට කුරුසිය මතක් කරලා දෙන්න ඔබ වහන්සේට ලැබෙන්න නෙමෙයි ජීවත් උනේ ඔබ වහන්සේට අනිත්‍යයට දෙන්නයි ඔබ වහන්සේ ජීවත් උනේ ඔබ වහන්සේට කෑම කන්න ඔබ වහන්සේ 5000කට ඒ පූප වැඩි කරපු මොහොතේදී ඔබ වහන්සේ එදා දවසේදී ඒ කන්ද උඩ දින 40ක් ප්‍රතිහාර කළ කෑම කෑවේ නැහැ ස්වාමිනි සාතන් නැවිලා කිව්වා අයියෝ ඔබ බඩගින්නේ ඉන්නේ මේ ගල් පාන් කරලා කන්නකො කියලා ඔබ වහන්සේව සතුටු කරගන්න ඔබ වහන්සේ ප්‍රතිහාර කරේ නැහැ ස්වාමිනි අනිත්‍යගේ බඩගින්න නිවන්ලයි ප්‍රතිහාර කරේ ඔබ වහන්සේට බොන්න එදා වයින් ටික හදාගත්තේ නැහැ අනිත්‍යයට බොන්න දෙන්නයි වයින් ටික දුන්නේ ඔබ වහන්සේට කන්න එදා දවසේදී මාළු ටික පිච්චුවේ නැහැ අනිත්‍යයට දෙන්නයි ඔබ වහන්සේ මාළු ටික පිච්චුවේ අනිත්‍යයට තියෙනවද කියලා බැලුවා අනිත්‍යයට හරියනවද කියලා බැලුවා අනිත්‍යයට යහපතක් වෙනවද කියලා බැලුවා අනිත්‍යයේ ඒකට ප්‍රයෝජනයක් තියෙනවද කියලා බැලුවා ජීවිතේ ගොඩාක් දේවල් අතහැරියා ස්වාමීනි මම අතහරිනවා වෙනුවට කරේ අනිත් පැත්ත මට වාසියක් තියෙන දේවල් විතරක් කරා මට ප්‍රයෝජනයක් තියෙන දේවල් විතරක් කරා මට උචිත දේවල් විතරක් කරා අනිත්‍යගේ දේ අමතක කරලා දැම්මා සමා වෙන්න ස්වාමීනි මගේ මේ ආත්මාර්ථකම අයින් කරලා දාන්න ඒ ගති පැවතීම මගෙන් අයින් කරන්න ඒක මට ආශිර්වාදයක් වෙලා නැහැ ඒක මාව විනාශය කරා ගෙනියලා අද මට අලුත් උපතක් දෙන්න අලුත් උපතක් දෙන්න ස්වාමීනි පෙවුලන කකියන පාළු හදවතේ දෝංකාර දෙන ජීවිතේ ඔබ වහන්සේ සුවයක් වෙන්න සුවකරන ස්වාමීනි පෙවුලන කකියන පුබුලන ඉදරන පාළු හදවතේ Oh, Lord.
سامي نهانتي لدينا مجي هدوء 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 سامي وهان سيدكيان سامي وهان سيجي جيو مان ادريا اكا سابيك نمي اكا بوجاوك ادريا بوجاوك بابادا باتكرانا ماتولا جيو مانا منا استكوى هاغني لنبالانا ادريا بوجاوك اتريتا بوجاوك ආදරය ජීවිත පූජාවක් ආදරය ආත්ම පූජාවක් ආදරය කියන්නේ ලොකු කැපකිරීමක් ආදරය කියන්නේ පුදුමාකාර පිදීමක් ඒ පිදීමටයි දැන් ඔබ සම්බන්ධ වෙන්නට යන්නේ එහෙනම් ඔබේ ජීවිතේ පුදන්න ඔබට පුළුවන්ද ඒ ආදරය තුල ආත්මార్థකාමීන් මට 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 කියපු ඔබ ඔබට පුළුවන් ද අනාගතයේදී අනිත්‍යයට හරියනවා නම් මං හරිම සන්තෝසයි අනිත්‍යය ලස්සන වෙනවා නම් මං සන්තෝසයි අනිත්‍යයට පුළුවන් වෙනකොට මම සන්තෝසයි අනිත්‍යයට වරප්‍රසාද ලැබෙනකොට මම සන්තෝසයි අනිත්‍යයට වත් පුහසත්කම් ලැබෙනකොට මම සන්තෝසයි අනිත්‍යගේ ජීවිතවලට අපිෂේකේ ලැබෙනකොට මම සන්තෝසයි ස්වාමීන් වහන්සේට කියන්නේ ස්වාමිනී එවැනි ආත්මික බැඳීමක් මේ විශ්වයත් එක්කම ඇති කරන්න ස්වාමිනේ ළඟින් ගියොත් ඇහැක් නැහැ කියන තැනකට පත් කරන්න එපා ස්වාමිනේ මිනිසුන්ගේ දේවල් සූරා කරන කෙනෙක් නෙමෙයි මිනිසුන්ගේ ජීවිතවලට ජීවත් වෙන්න පූජා වෙන කෙනෙක් ඔකේ ස්වාමිනේ ඔබ අත දිගු කරන්න مجي اتمتا تيانا جيسوني او هانسي اي اتريتا غمانتا ابيبا ابيشيكا كالا ارغنيانا ارغنيانا سامي وسوغنيانا مجي اتمتا تيانا مجي ජීවිතයෙන් සේවයකට වඩා මගේ ජීවිතයට අනිත්‍යය මොනවද කරන්න කියන බලාගෙන හිටියා අද මම ඔබ වහන්සේ වෙනුවෙන් මගේ අත් දෙකද මගේ කකුල් දෙකද මගේ පපුවද මගේ ඇස් දෙකද මගේ කන් දෙකද මගේ මුළු ශරීරයමද ඔබ වහන්සේට කැප කරන්නම් جيسوني مجنون
ඔබට පුළුවන්ද එහෙනම් ඔබේ වචන ස්වාමින් වහන්සේගේ මහිමය සඳහා පූජා කරන්න ඔබේ හුස්ම ස්වාමින් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න ස්වාමින් වහන්සේට කියමු එහෙනම් ස්වාමිනි ගන්න වහන්සේ මේ මොහොතේදී ඒ වචන ස්පර්ශ කරන්න දෙතුල ස්පර්ශ කරන්න ඔබේ අත දිගු කරලා මගේ දෙතුලට තියලා ජේසුනි මගේ වචන ඔබේ සේවෙට ගන්න ඔබේ අත දිගු මගේ පපුවට තියලා ජේසුනි මගේ හුස්ම ඔබේ සේවෙට ගන්න ඔබේ සේවෙට ගන්න සුනි මගේ නුවන ජේසුනි මගේ වචන ජේසුනි මගේ හුස්ම ඔබේ සේවෙට ගන්න ඔබේ සේවෙට ගන්න روجيا ස්වාමීන් වහන්සේ දේසාම ඔබ සියලු දෙනාටම ලැබුණාමයි ආමෙන් එනම් පුදන්නගෙන ඔබ පඬුරතට ගන්න ස්වාමීන් වහන්සේට කියම ස්වාමීනි මේ පුද පඬුරු ආශිර්වාද කරන්න අපි හිරොස්වල යඥා කර්ම සිදු ස්වාමීනි ඔබ වහන්සේගේ මේ දුවා දරුවන් පුදන පුද පඬුරු ආශිර්වාද කරන්න උන්ගේ ජීවිතවල අවශ්‍ය කරන වටිනාකම ආයේ දෙන්න. උන් අවශ්‍ය කරන මිලමුදල් වහන්සේ සපයන්න. උන්ගේ ජීවිතවල අවශ්‍ය කරන මාවත් පිළිපෙළ කරගන්න. අවශ්‍ය කරන සෑම දෙයක්ම සතුටු සිතින් කරගෙන යන්න. හරිය ආකාරව හැම දෙයක්ම කළමනාකරණය කරගන්න.
ඔවුන්ගේ ජීවිතවලට වහන්සේ වරම් දෙන්න ස්වාමිනී. දේව අභිෂේකේ දානය කරන්න, දේවාලීපේ දානය කරන්න, සතුටු සිතින් හැමදේම කරගෙන යන්න අවශ්‍ය කරන මාවත් එලිපෙහෙලි කර දෙන්න. මේ කී දේ අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තු වහන්සේගේ නාමයෙන්ම ඔබ සියලු දෙනාටම ලැබුණාමයි. ආමේන්.